ඔබ එකතු වෙලා ඉන්නේ eLearning.lk channel එකත් එක්ක. ඔගොල්ලෝ දන්නවා අපේ biomap series එකේ අපි හැම සතියකම ඉතිහාසයේ ප්‍රසිද්ධ චරිතයක් ගැන කතා කරනවා. ඉතින් අපේ channel එක subscribe කරන්න ඔයගලන්ට අපේ series එක වගේම වෙනත් වැඩසටහන් ගැන දැනගන්න පුළුවනි. අද අපි කතා කරන්නේ දෙවෙනි ලෝක යුද්ධ කාලේ ගැන. 1943 අප්‍රේල් මාසයේ දවසක ඇමරිකන් හමුදාවන්ට ජපාන් රහස් පණිවිඩයක් ලැබෙනවා. මේ පණිවිඩයේ සඳහන් වෙන්නේ එක්තරා ප්‍රකට ජපාන් නාවික හමුදා නිලධාරියෙක්ගේ ගමන් විස්තරය. මේ අවස්ථාවේදී ඇමරිකන් හමුදාව තීරණය කරනවා, ඇමරිකන් යුද බලධාරීන් තීරණය කරනවා, නාවික නිලධාරියාට පහර දුන්නොත්, මේ ඔහුගේ ගමන් විස්තරය අනුව ඔහු ගමන් කරන අවස්ථාවක ඔහුට පහර දුන්නොත් ජපනුන්ට සැක හිතෙන්න පුළුවන් ඇමරිකානුවන් ජපනුන්ගේ සංඥා කියවනවා කියලා. එහෙම සැක හිතිලා සමහර විට ඔවුන් වෙනත් සංකේත කේත ක්‍රමයක් භාවිතා කරන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් අනාගතයේදී ඒ සංකේත පණිවිඩ කියවා ගන්න බැරි වෙන්නත් පුළුවන්. ඒ වගේ තත්ත්වයක් තියෙද්දිත් ඇමරිකන් ආණ්ඩුව තීරණය කරනවා මේ පුද්ගලයා ඝාතනය කිරීම ඊටත් වඩා වැදගත්. එම නිසා ඔහුව ඝාතනය කළ යුතුයි කියලා. ඒ අනුව 1943 අප්‍රේල් මාසේ 18 වෙනිදා ඔහු ඝාතනය කරනවා. මේ නාවික හමුදා නිලධාරියා තමයි අද්මිරාල් ඉසොරෝකු යමමෝතෝ. දැන් ජපාන් ජාතිකයන්ගේ නම් ගැන පොඩි දෙයක් කියලා ඉන්න. මොකද සාමාන්‍යයෙන් ඔවුන්ගේ ක්‍රමය යටතේ ඔවුන්ගේ පෙළපත් නාමය තමයි මුලින්ම කියන්නේ. ඊට පස්සේ තමයි ඔවුන්ගේ ඔහුට හෝ ඇයට දීපු නාමය කියන්නේ. එතකොට අපි සාමාන්‍යයෙන් දැන් ජපන් ක්‍රමයට නම් ඉසොරොකු යමමෝතෝ නෙමෙයි ඔහුගේ නම වෙන්නේ, යමමෝතෝ ඉසොරොකු. හැබැයි දැන් මේ කාලේ වෙනකොට බටහිර ක්‍රමයට ජපන්ු ගොඩක් පුරුදු වෙලා තියෙනවා. සහ අපේ පහසුවටත් අපි මේ කතාවේ දිගටම නම් හඳුන්වා දෙන්නේ බටහිර ක්‍රමයට. ඒ අනුව ඉසොරොකු යමමෝතෝ ගැන තමයි අපි අද කතා කරන්නේ. ඉසොරොකු යමමෝතෝ උපන්නේ 1884 අප්‍රේල් මාසේ 4 වෙනිදා. ඔහු ඇතරම උපදෙද්දී ඔහුගේ නම ඔහුගේ පෙළපත් නම යමමෝතෝ නෙමෙයි. ඔහුගේ නම ඉසොරොකු තකානෝ. ඔහුගේ පියා සදායෝෂි තකානෝ. සදායෝෂි තකානෝ කියන්නේ පරණ සමුරායි කෙනෙක්. මේජි රෙස්ටොරේෂන් එකෙන් පස්සේ, කියන්නේ මේජි ප්‍රතිසංස්කරණ වලින් පස්සේ සමුරායිවරු අවස්ථා කිහිපයක කැරලි ගහනවා. මේ වගේ ඒ කැරල්ලකට සම්බන්ධ වෙච්ච සමුරායි කෙනෙක් තමයි සදායෝෂි තකානෝ. මේ පසුබිම ගැන දැන් චිත්‍රපටි වලින් ඉතිහාසය ඉගෙන ගන්න එක ටිකක් පරිස්සමෙන් කරන්න ඕන දෙයක් වුණත් ඔය පසුබිම ගැන පොඩි අදහසක් ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. ටිකක් පරණ ෆිල්ම් එකක් තියෙනවා 2000 ගණන් වල මුල් කාලේ ආපු ද ලාස්ට් සමුරායි කියලා, අවසාන සමුරායිවරයා කියලා. බලලා නැත්නම් හොයාගෙන බලන්න. ඉතිහාසය ඉගෙන ගන්න නෙමෙයි, හොඳ කතාවක්. සත්සුමා කැරල්ල කියන කැරල්ල ගැන තමයි ඒ කැරල්ල පදනම් කරගෙන තමයි මේ ෆිල්ම් එක හැදිලා තියෙන්නේ. ඉතින් ඒ වගේ කැරලි කිහිපයක් සිද්ධ වුණා සමුරායිවරුන්ගේ. ඒකට හේතු වෙච්ච කාරණා ගැන එහෙම ඒ චිත්‍රපටයේ යම් ප්‍රමාණයකට කතා කරනවා. ඉතින් සමුරායිවරු ඊට පස්සේ බොහොම දුගී ජීවිත තමයි ගොඩක් අය ගත කරේ. ඉතින් සදායෝෂිත් ඒ විදිහට තමයි. ඔහුට පස්සේ කොහොම හරි පාසල් ගුරුවරයෙක් විදිහට රැකියාවක් හම්බ වෙනවා. ඔහුගේ දරුවන්ට ඔහු අධ්‍යාපනයේ වැදගත්කම බොහොම වැදගත් කරලම කියලා දෙනවා ආදර්ශයෙන්ම. ඒ දරුව හැමෝම වගේ හොඳට ඉගෙන ගන්නවා. ඒනුත් අපේ කථානායකයා ඉසොරොකු යමමෝතෝ තමයි. එනම් ඒ කාලේ ඉසොරොකු තකානෝ ඒ කාලේ තමයි හුඟක්ම ඉහළට ඉගෙන ගන්නට සමත් වෙන්නේ. ඉසොරොකු තකානෝ නාවික හමුදාවට බැඳෙන්න 1901 දී අධිරාජ්‍යය නාවික ඇකඩමියට එකතු වෙනවා. දැන් ජපානය කැනෙ දූපත් රාජ්‍යයක් අපි දන්නවා. එතකොට නාවික හමුදාව බොහොම වැදගත්. ඒ වගේම මේජි ප්‍රතිසංස්කරණ වලින් පස්සේ සමුරායි පරම්පරාව පරාජය කරාට පස්සේ ජපානය නූතන හමුදාවක් හදන්න පටන් ගන්නවා. යුද නාවික කියන දේ අංශයෙන්ම බටහිර ක්‍රමයට හැදිච්ච හැඩගැහිච්ච හමුදාවක් නිර්මාණය කරනවා යුද සහ නාවික. එතකොට මෙන්න මේකෙදි නාවික ඇකඩමිය බොහොම වැදගත් වෙනවා. ඉතින් 1901 දී ඉසොරොකු තකානෝ නාවික ඇකඩමියට එකතු වෙනවා. ඔහු සාමාන්‍යයෙන් හොඳ
ශිෂ්‍ය ඉතාමත්ම දීප්තිමත් ශිෂ්‍යයෙක්. ඔහු ඇතුළත්වීමේ විභාගයේදී මුළු ජපානයෙන්ම දෙවැනි තැනට ආවයි කියලා තමයි කියන්නේ. ඊට පස්සේ ඔහු ඇත්තටම ඔහු හොඳ ශිෂ්‍යයෙක් විදිහට කටයුතු කරා. නමුත් ඔහු මුහුදට බැස්සට පස්සේ තමයි ඔහුගේ දක්ෂකම් හොඳටම පේන්න තිබෙන්නේ කියලා තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. 1905 දී ඔහු ඔහුගේ අධ්‍යාපන කටයුතු ඉවර කරලා නාවික හමුදාවට එකතු වෙනවා. ඔහු නැවක සේවයට යනවා. ඒ දවස්වල රුසියාවත් එක්ක ජපානයේ යුද්ධේ, රුසියන් ජපාන් යුද්ධය පවතින කාලේ. ඉතින් මෙහිදී ඉතාමත්ම ප්‍රකට නාවික සටන සුෂීමා සටනට සම්බන්ධ වෙනවා ඉසොරොකු තකානෝ. එහිදී ඇත්තටම සිද්ධ වෙච්ච පිපිරීමකින් වෙඩි උණ්ඩ කැබලි විසි වෙලා ඔහුගේ අතේ ඇඟිලි දෙකක් අහිමි වෙනවා සහ ඔහුට තුවාල සිද්ධ වෙනවා. ඇත්තටම ඔහු වීරත්වය සඳහා ඔහුට සම්මානයක් පිරිනමනවා. ඊන අනතුරුව කාලයක් ඔහු ඊට පස්සේ රෝහල්ගතව ඉන්නවා. ඊට පස්සේ ඔහු අපෝ නාවික හමුදාවට බැඳිලා ඔහුගේ අධ්‍යාපන කටයුතු, කියන්නේ නාවික හමුදාව ඇතුලේ නිලධාරියෙක් විදිහට පුහුණු වීම යනදී ඊළඟ අවුරුදුවලදී කරගෙන යනවා. එහෙම ගිහිල්ලා ඔහු 1916 වෙද්දී ලුතිනන් කමාන්ඩර් කෙනෙක් බවට පත් වෙනවා. මේ කාලෙම තමයි ඔහු පෙළපත් නාමය වෙනස් කරන්නේ. මොකද යමමෝතෝ කියන පරපුරට ඒ වෙනකොට තමන්ගේ පරම්පරාව ඉස්සරහට ගෙනියන්න පිළිමි කෙනෙක් නැති තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මේ අවස්ථාවේදී ඉසොරොකු තකානෝ ඔවුන්ගේ පවුලට සම්බන්ධ කරගන්න යමමෝතෝ පවුල කැමති වෙනවා. මේක ඒ කාලේ කියන්නේ සම්පූර්ණයෙන්ම දුර්ලභ දෙයක් නෙමෙයි. ඒ අනුව ඉසොරොකු තකානෝ නම වෙනස් කරගන්නවා ඉසොරොකු යමමෝතෝ කියලා. දැන් ඊට පස්සේ මේ පරම්පරාව ගෙනියන්නනේ ඔහුගේ පවුලට සම්බන්ධ වෙන්නේ. ඒ අනුව 1918 දී ඔහු විවාහයක් කරගන්නවා. 1919 දී ඔහු පළවෙනි වතාවට ඇමරිකාවේ සේවයට යනවා ජපන් නාවික නිලධාරියා විදිහට, නියෝජිතයා විදිහට. ඔහු එහිදී හාවර්ඩ් සරසවියේ ටික කාලයක් ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. ඒ අනතුරුව ඔහු ඇමරිකාව ගැන බොහෝ දේවල් ඉගෙන ගන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම බලශක්තිය, තෙල් නිෂ්පාදනය සහ මේ විශේෂම නාවික හමුදාවක් වර්ධනය කරද්දී තෙල් අත්‍යවශ්‍යයි. ඒ කාරණා පිළිබඳව ඔහු අධ්‍යයනය කරන්න පටන් ගන්නවා. ඉතින් පස්සේ කාලයක් වෙනකොට ඔහු ඉංග්‍රීසි දැනුම වගේම ඔය බලශක්තිය පිළිබඳ දැනුම, ඉන්ධන සැපයුම, තෙල් පිළිබඳ දැනුම නිසා ජපානයේ බොහොම වැදගත් පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ වගේම ජපානයේ හිටපු සමහර නිලධාරීන් වගේ නෙමෙයි ඔහු ලෝකය දැකපු කෙනෙක්, විශේෂයෙන්ම ඇමරිකාව, ඇමරිකාවේදීම දැකපු කෙනෙක්. ඒ අනුව ඔහු ඇමරිකාව ගැන හොඳ දැනුමක් තියෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ නිසාම අපිට පස්සේ බලන්න පුළුවන්, අපි හිතනවා දැන් ජපානයේ නිලධාරීන් කිව්වම ඇමරිකන් විරෝධී යනාදී වශයෙන් එවැනි යුද්ධකාමී ඒ වගේ දේවල්. නමුත් ඉසොරොකු යමමෝතෝ ඊට වඩා වෙනස්. ඔහු දන්නවා ඇමරිකාවේ බලය, ශක්තිය. ඒ නිසා ජපානය ඇමරිකාවත් එක්ක යුද්ධයට යෑම පිළිබඳව බොහොම ඍණාත්මක අදහසක් තමයි, එයට අකමැති අදහසක් තමයි ඇත්තටම ඉසොරොකු යමමෝතෝ දරන්නේ. ඇමරිකාවේ බලය මොකන්ද කියන එක ඔහු දන්නවා. ඒ නිසා ඔහු දන්නවා ජපානයට ඇමරිකාවත් එක්ක හැප්පෙන්න ඉතාම අමාරුයි කියලා. ඒ නිසා ඔහු පස්සේ කාලෙකදී ඇමරිකාවට විරුද්ධව යුද්ධ කිරීම පිළිබඳව බොහොම ඍණාත්මක තැනක තමයි ඉන්නේ. ඒකම තමයි ඔහු පොළඹවන්නේ පර්ල් හාබර් වල ප්‍රහාරය සඳහා. අපි එතෙන්ට එමු. 1921 දී යමමෝතෝ ආපහු ජපානයට ඇවිල්ලා ජපානයේ නාවික හමුදා නිලධාරීන්ගේ පාසලේ උපදේශකයෙක් විදිහට කටයුතු කරනවා. ඊපස්සේ 1926 දී ඔහු ආපහු ඇමරිකාවේ අවුරුදු දෙකක් සේවය කරනවා. එයින් අනතුරුව 1928 දී ඔහුට බාර දෙනවා ජපානයේ පළමු වන ගුවන් යාන ගෙන යන නෞකාවේ අනදෙන නිලධාරීකම. ඒක තමයි අකාගි නෞකාව. 1929 දී ලන්ඩන් නාවික සමුළුවට යමමෝතෝ සම්බන්ධ වෙනවා ජපන් දූත කණ්ඩායමේ සහායකයෙක් විදිහට. මොකද ඔහුගේ ඉංග්‍රීසි දැනුමත් එක්ක. ඊට පස්සේ ඔහු ටික කාලයක් ආපහු අකාගි නෞකාවේ අනදෙන නිලධාරියා විදිහට කටයුතු කරනවා. ඒ අනතුරුව ඊට පස්සේ කාලෙක 1934 දී ආපහු සැරයක් ලන්ඩන් නාවික සමුළුව පැවැත්වෙන අවස්ථාවේදී ඔහු එයට සම්බන්ධ වෙනවා. ඒ අනාදී වශයෙන් කටයුතු වල නිරත වෙනවා. 1935 දී ඔහුව පත් කරනවා නාවික හමුදාවේ ගුවන් කටයුතු පිළිබඳව. ඒ අනුව ඔහුට ඔහු කැමති අංශ දෙකක්, ගුවන් යානා සහ නාවික යාත්‍රා කියන දෙක සම්බන්ධ වෙලා ඔහු ඒ කටයුතු වල නිරත වෙනවා. එහිදී නවීන ගුවන් යානා නාවික හමුදාවට සම්බන්ධ කර ගැනීම, විශේෂයෙන්ම ඔය ටයිප් 96 කියන ගුවන් යානය වගේ
ගුවන් යානා නාවික හමුදාවට සම්බන්ධ කර ගැනීම ඔහු සිද්ධ කරනවා. 1936 පෙබරවාරි මාසේ ජපානයේ හමුදා කුමන්ත්‍රණයක් සිද්ධ වෙනවා. මේ හමුදා කුමන්ත්‍රණය අසාර්ථක වෙනවා. එයින් අනතුරුව යමමෝතෝ නියෝජ්‍ය නාවික ඇමති බවට පත් වෙනවා. ඔහු ඒ විදිහට අවුරුදු කිහිපයක් ඔහු ඒ දෝරේ දරනවා. මේ අතරේ 1930 ගණන් වල අපි දන්නවා ජර්මනිය සහ ඉතාලිය මිත්‍ර ගිවිසුමකට එළඹෙනවා. ඊට පස්සේ ජපානය මේ මිත්‍ර ගිවිසුමට සම්බන්ධ වෙනවා. මේ සම්බන්ධයෙන් ඇත්තටම යමමෝතෝ ඉන්නේ ටිකක් විරුද්ධ තැනක. මොකද ඔහු කැමති වෙන්නේ නැහැ විශේෂයෙන්ම ඇමරිකාව මේ ගැන එච්චර සතුටු නොවේ කියලා ඔහු විශ්වාස කරනවා. විශේෂයෙන්ම ඇමරිකාවත් එක්ක හැප්පෙන්න ජපානයට ශක්තිය මදි කියන එක ඔහු දන්නවා. ඒ නිසා යුරෝපීය බලවතුන්ගේ ප්‍රශ්නයකට ජපානයේ මැදිහත් වීම කොච්චර සුදුසුද කියන අදහස ඔහු ඉදිරිපත් කරන ඔහුට එච්චර කැමැත්තක් දක්වන්නේ නැහැ. මේ නිසා සහ ඔහුගේ විශේෂයෙන්ම ඇමරිකාවට විරුද්ධව දැන් ඊළඟ අවුරුදු කීපය තුළ ජපානයේ ඇමරිකානු විරෝධී අදහස් ටික ටික වර්ධනය වෙනවා. ඒකට හේතුවක් වෙන්නේ පැහැදිලිවම පැසිෆික් සාගරයේ ජපානය සහ ඇමරිකාව තමයි ප්‍රධාන බලවතුන් දෙන්න විදිහට මේ කාලේ මතුවෙන්නේ. යමමෝතෝ ඇමරිකාවේ ගියපු මනුස්සය නිසා දන්නවා ඇමරිකාව ශක්තිමත් රාජ්‍යයක් කියලා. ඔහු එක අවස්ථාවක කියනවා ඇමරිකාවත් එක්ක ජපානය යුද්ධ කරනවා නම් ඒ යුද්ධය මාස 6කට සීමා කරන්න ඕන උපරිම කියලා. මොකද ඇමරිකාවට තියෙන කාර්මික ශක්තිය සහ පිරිස් බලය යනාදී කරුණු ඒ වගේම ආර්ථික ශක්තියත් එක්ක ජපානයට හැප්පෙන්න බැහැයි කියලා ඔහු බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා. නමුත් මේ කාරණා සම්බන්ධයෙන් ඇත්තටම ජපානයේ විශේෂම යුදවාදී කණ්ඩායම්වල විරෝධය යමමෝතෝට එල්ල වෙනවා. ඔහු මේ ඝාතනය කරයි කියලා පවා ඝාතන තර්ජන ඔහුට තිබුණා 1930 ගණන් වල අන්තිම කාලේ. ඔහු ඊට පස්සේ ජපන් නාවික යාත්‍රා හමුදාවේ අනදෙන නිලධාරියා බවට පත් වෙනවා. ඔය විදිහට තමයි දෙවන ලෝක යුද්ධයේ කාලේ වෙනකොට ඔහු ඉන්නේ. දැන් 1941 ජූලි මාසෙදී ඇමරිකාව විසින් ජපානයට විරුද්ධව වෙළඳ සම්බාධක පනවනවා. විශේෂයෙන්ම ජපානය විසින් චීනය කරගෙන යන යුද්ධය යනාදී කාරණා නිසා මේ අවස්ථාවේදී මේ ජපානයට බොහොම බලවත් විදිහට බලපානවා. මොකද විශේෂයෙන්ම ඛනිජ තෙල් ගෙන්වා ගැනීම පිළිබඳ ගැටලුවක් මතුවෙනවා ජපානයට. ඒ අනුව යුද්ධයක් කරගෙන යෑමේ හැකියාව ජපානයට දීර්ඝකාලීන යුද්ධයක් කරගෙන යෑමේ හැකියාව නැති තත්ත්වයක් මතුවෙනවා. මේ තත්ත්වය මේ විදිහටම පැවතුනොත් චීනයේ පවතින යුද්ධයට පවාය බාධාවක් වෙන්න ඉඩ තියෙන තත්ත්වයට පත් වෙනවා. ඒ අනුව තමයි ඇමරිකාවට විරුද්ධව යුද්ධ කරන්න අවශ්‍යයි කියන තීරණයට ජපාන බලධාරීන් එන්නේ. මෙතෙන්දි මෙතන බලපාපු ප්‍රධාන කාරණේ තමයි ඇත්තම තෙල් සම්පත. විශේෂයෙන්ම තෙල් ලබා ගන්න ඉන්දුනීසියාවේ යම් ප්‍රමාණයක් තෙල් තිබෙනවා. ඉතින් ඔය බ්‍රිතාන්‍යය සහ නෙදර්ලන්තය වගේ රටවල් තමයි ඒ දවස්වල ওই ප්‍රදේශ පාලනය කළේ. ඉන්දුනීසියාව නෙදර්ලන්තයට අයිති යටත් විජිතයක්. බ්‍රිතාන්‍යයට මලයාව සිංගප්පූරුව වගේ ප්‍රදේශ තිබෙනවා. එතකොට ප්‍රංශයට ඉන්දු චීනය තිබෙනවා. නමුත් යුද්ධය නිසා එහි යම් වෙනස්කම් තිබුණත් නමුත් يعني විචි වල තිබ්බ ආණ්ඩුව තමයි ඒ කාලේ ප්‍රංශයේ තිබ්බේ. කොහොම වුණත් යුරෝපීය බලවතුන් තමයි මේ ප්‍රදේශයේ බලය තියෙන්නේ. ඉතින් ජපානයට අවශ්‍ය වෙනවා මේ ප්‍රදේශය තුළට තමන්ගේ බලය ව්‍යාප්ත කරන්න. නමුත් ජපාන් විශ්වාස කරනවා යම් කිසි හේයකින් තමන් මේ විදිහේ කටයුත්තක් කළොත් ඇමරිකාව තමන්ට විරුද්ධව ක්‍රියාත්මක වෙයි කියලා. මේ කොච්චර දුරට සාධාරණ විශ්වාසයක්ද කියන එක ටිකක් සැකසහිතයි. මොකද ඇමරිකාව මොනවා වුණත් යුද්ධයකට සම්බන්ධ වීම පිළිබඳව ඇමරිකාවේ තිබුණ පොඩි දෙගිඩියාවක්. නමුත් ජපාන් විශ්වාස කරනවා ජපානය විසින් බ්‍රිතාන්‍යයට සහ අනෙකුත් යුරෝපීය බලවතුන්ට අයිති යටත් විජිත අල්ලගත්තොත් ඒ අවස්ථාවේදී ඇමරිකාව මැදිහත් වෙයි කියලා. ඒ නිසා ඇමරිකාවේ මැදිහත් වීම නැවැත්වීම සඳහා ඊට කලින් ඇමරිකාවට පහර දිය යුතුයි කියන තීරණයට එනවා. මෙහිදී යමමෝතෝ තමයි සැලසුම් කරන්නේ පර්ල් හාබ ප්‍රහාරය. විශේෂයෙන්ම ඇමරිකානු යුද නැව් වලට පහර දීලා පැසිෆික් සාගරයේ යුද නැව් බලකාය විනාශ කිරීම තමයි යමමෝතෝගේ අරමුණ වෙන්නේ. මේ වෙනකොට ඇමරිකාව ඇත්තටම යුද නැව් වලින් ගුවන් යානා ගෙනෙන නැව් වලට මාරු වෙමින් ඉන්න කාලේ
ඉතින් යමමෝතෝ මේ ගත්තු තීරණය 100%ක්ම නිවැරදි උපකල්පනයක් මත පදනම් වෙච්ච කාරණයක් නෙවෙයි. නමුත් යුද නැව බලකායට පහර දීම ඇමරිකානු නාවික හමුදාවට විශාල ප්‍රහාරයක් බවට වන බවට කිසිම සැකයක් නැහැ. ඒ නිසා තමයි ප්‍රධාන වශයෙන්ම නාවික යාත්‍රා ටික රඳවලා තිබිච්ච Pearl Harbour වලට පහර දෙන්න සූදානම් කරන්නේ. මේ අවස්ථාවේ මේ ප්‍රහාරය පිළිබඳ වාද විවාද යනවා. මේ අවස්ථාවේ යමමෝතෝ බොහොම තදින් කියා සිටිනවා මේ ප්‍රහාරය එල්ල කළ යුතුයි කියලා. එයින් අනතුරුව තමයි මේ සඳහා පිඹුරුපත් සකස් කරලා 1941 දෙසැම්බර් 7 වෙනිදා ප්‍රකට ප්‍රහාරය සිද්ධ වෙනවා. ප්‍රහාරයෙන් පස්සේ ටික දවසක් යනකම් ඇත්තටම ඇමරිකානුවන්ට තමන්ගේ බල කායන් ඉතුරු වෙච්ච බල කායන් එකතු කරලා අපහු ප්‍රහාරය වලට යන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ ටික දවසක් යනකම්. ඒ කාලය ඇතුළත ජපන්ු පරණ يعني යුරෝපීය බලවතුන්ට අයිති අටත් විජිත අල්ල ගන්න පටන් ගන්නවා. ඉන්දුනීසියාව, මලයාව, සිංගප්පූරුව යනාදී ප්‍රදේශ, ඒ වගේම ඇමරිකානුවන්ට අයිති වෙලා තිබිච්ච ෆිලිපීනය අල්ල ගන්න කටයුතු කරනවා. මේ කාරණාවලදී මේ සමහර මෙහෙයුම් වල මහමුලකරු විදිහට ඉන්නේ යමමෝතෝ. ඉතින් අපි දන්නවා ලංකාවටත් පහර දුන්නා 1942 අප්‍රේල් මාසේ 5 වෙනිදා. ඒ ප්‍රහාරයේදී ඒ නාවික බලකාය මෙහෙයවුවේ චුයිචි නගුමෝ. ඒ ප්‍රහාරයේ සැලසුම සකස් කිරීමේදී යමමෝතෝ තමයි එය මූලික වශයෙන් කටයුතු කරන්නේ. ඊට ටික දවසකට පස්සේ යුද්ධය අනිත් පැත්ත හැරෙන්න පටන් ගන්නවා. මුලින්ම කොරල් මුහුදේ සටනේදී ජපන් ප්‍රහාරය නවත්වා ගන්න මිත්‍ර පාක්ෂිකයන්ට පුළුවන් වෙනවා. එයින් අනතුරුව මිඩ්වේ සටනේදී ජූනි මාසේ මුල ජපානයට දරුණු ප්‍රහාරයක් එල්ල වෙනවා. ඔවුන් ගුවන් යානාගෙන යන නෞකා හතරක් විනාශ වෙලා සම්පූර්ණ ප්‍රහාරයම කඩා කප්පල් වෙලා ජපාන් නාවික හමුදාව ඉතාමත්ම දැඩි ප්‍රහාරයකට ලක් වෙනවා. මෙතෙන්දී ඇත්තටම ජපාන් පණිවිඩ කලින් ඇමරිකානුවන්ට අහු වෙච්ච නිසා තමයි මේ ප්‍රහාරය මෙච්චර ජපානයට අවාසි සහගත විදිහට කෙරෙන්නේ. එයින් අනතුරුව ජපානය ඇත්තටම පටන් ගන්නේ ආරක්ෂාකාරී යුද්ධයක්. ඒ කියන්නේ ජපානයට ඊට පස්සේ ලොකු ප්‍රහාරයන් වලට යන්න අමාරුයි. එයින් අනතුරුව ඊළඟට බරපතල සටනක් වෙන්නේ නිව්ගිනියාව පැත්තේ ගුවාඩල් කනාල් වල. ගුවාඩල් කනාල් සටන පරාජයට පත් වුණාට පස්සේ 1943 අවුරුද්දේ යමමෝතෝ තීරණය කරනවා ජපන් හමුදා මුණ ගැහෙන්න යන්න ඒ ප්‍රදේශයේ. මෙන්න මේ ගමන පිළිබඳව තමයි ඇමරිකානුවන්ට තොරතුරු ලැබෙන්නේ. ඒ අනුව 1943 අප්‍රේල් මාසේ 18 වෙනිදා රබෝල් නගරයේ ඉඳලා බෝගන්වෙල් දූපත කිට්ටුව ස්ථානයකට යමමෝතෝ ගමන් කරන වෙලාවක ඔහුගේ ගුවන් යානා කණ්ඩායමට ඇමරිකානු P-38 ප්‍රහාරක ගුවන් යානා විසින් පහර දෙනවා. ඒ ප්‍රහාරයෙන් යමමෝතෝ මරණයට පත් වෙනවා. ඔහුගේ මරණය රහසක් විදිහට ජපානය තියාගන්නවා මාසයක් විතර. ඊන අනතුරුව මේ මාසේ තමයි ඔහුගේ අවමංගල්‍ය කටයුතු සිද්ධ වෙන්නේ. ඉතින් මේ යුද්ධය තුළ ජපානයේ හමුදාවන්හි චිත්ත ධෛර්යයට සැලකිය යුතු ප්‍රහාරයක් මේ යමමෝතෝගේ මරණයෙන් සිද්ධ වෙනවා. යුද්ධය සම්බන්ධයෙන් ගත්තොත් අනාගත කොහොමටත් ඇමරිකානුවන්ට විරුද්ධව ජපානයට යුද්ධ කරන්න තිබ්බ ශක්තිය පිළිබඳ පැහැදිලිවම අපිට කියන්න පුළුවන්. දීර්ඝකාලීන යුද්ධයකට හැකියාව ජපානයට තිබුණේ නැහැ. එය යමමෝතෝගේ තක්සේරුව නිවැරදි. ඒ නිසා යමමෝතෝගේ මරණයෙන් ජපානයේ පරාජය තීරණය වුණා කියන එක පිළිගන්න අපහසුයි. නමුත් ජපානයේ පරාජය ඉක්මන් වෙන්න සමහර විට යමමෝතෝගේ මරණය හේතු වෙන්න ඇති. ඉතින් මොකද පොදුවේ ගත්තම අපිට කියන්න පුළුවන් කාරණේ තමයි විශේෂයෙන්ම තමන්ගේ ප්‍රතිවාදියා ගැන හොඳ අවබෝධයක් තිබිච්ච නිසා අනෙක් හුඟක් ජපන් නිලධාරීන්ට වඩා යමමෝතෝ තමන්ට තියෙන අභියෝගය හරියට තේරුම් අරගෙන හිටියා. ඇතැම් විට ඔහු කියපු සමහර දේවල් ඇහුවනම් විශේෂයෙන්ම ඇමරිකාවට විරුද්ධ යුද්ධ කිරීමට නොගොසින් යම්කිසි වෙනත් ආකාරයේ ක්‍රමවේදයක් හොයාගන්න ජපානයට පුළුවන් වුණා නම් සමහර විට ඉතිහාසය වෙනස් වෙන්න තිබුණා. මොකද පැහැදිලිවම යමමෝතෝ දැනගෙන හිටියා ඇමරිකාවට විරුද්ධ දීර්ඝකාලීන යුද්ධයක් කරන්න බෑ කියලා. ඔය ගැන විවිධාකාර කතා විවිධ අය කියනවා. නමුත් ඇත්ත කාරණේ ඕකයි. ඇත්තටම වෙනම අපිට ඒක පෙන්වන්න පුළුවනි.
අනික මතක තියාගන්න ඕනේ ජපානය ඇමරිකාවත් එක්ක අවුරුදු තුනක් යුද්ධ කරා කියලා කිව්වට ඒ අවුරුදු තුන ඇතුළත ඇමරිකාව ජර්මනියට විරුද්ධව යුද්ධ කරමින් හිටියේ. ඇමරිකාව තමන්ගේ පළවෙනි අරමුණ විදිහට ගත්තේ ජර්මනිය පරාජය කිරීම. ජපානය පරාජය කිරීම දෙවැනි අරමුණක් විදිහට තමයි ඇමරිකාවේ ඒ වන විට ජනාධිපති ෆ්‍රැන්ක්ලින් ඩී රූසවෙල්ට් සැලකුවේ. ඉතින් එහෙම තත්ත්වයක් යටතේ තමයි ජපානය අවුරුදු තුනක් මේ යුද්ධය අරගෙන ගියේ. එහෙම නැතුව ඇමරිකාව ජපානයත් එක්ක තනියම සටන් කරා නම් ඔච්චර කාලයක් ජපානයට යුද්ධ කරන්න වෙන්නේ නැහැ. එහෙම වුණා නම් යමමෝතෝගේ තක්සේරුව නිවැරදි වෙන්න බොහෝ දුරට ඉඩ තිබුණා. කොහොම වෙතත් ජපානයේ සංඥා පණිවිඩ තමන්ට කියවන්න පුළුවන් කියන කාරණේ ජපානයට එළි වුණත් කමක් නැහැ යමමෝතෝ මරා දැමීම ඊට වඩා වැදගත්ය කියලා ඇමරිකානුවන් විශ්වාස කිරීම තුළම තේරුම් ගන්න පුළුවන් යමමෝතෝ පිළිබඳව ඇමරිකානුවන් තුළ තිබ්බ තක්සේරුව. මොකද තමන්ව හොඳටම තේරුම් ගත්තු ප්‍රතිවාදියා විදිහට යමමෝතෝ ගැන ඇමරිකානුවන් ඉතාමත්ම හොඳටම දැනගෙන හිටපු බව ඇමරිකානුවන්ගේ ක්‍රියාකලාපයෙන් අපිට බොහොම පැහැදිලි වෙනවා. අපිත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතියි. අපි මේ වගේ වීඩියෝස් දිගටම කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා eLearning.lk YouTube channel එක subscribe කරන්න. ඒ වගේම Facebook page එක like කරන්න. Facebook page එකේ link එක ඕගොල්ලන්ට description එකෙන් බලා ගන්න පුළුවන්.